තර් භගවත අරහතු සම්මාසම් බුද්ධස් මේ ලෝකයේ සෑම මනුෂ්‍යෙක් වගේම සෑම සත්වයක්ම සතුටන් සැපතින් ජීවත්වෙන්ට ප්‍රිය කරනෝ ඒ තමයි ලෝක ස්වභාවේ ලෝතුරා බුදු හාමුදුරුව අපට දේශනා කළේ මිනිසත් බවක් ලබා ගැනීමම අතිශය දුර්ලබ බවයි දුල්ල පංච මනුස්සත්තාං. ඒ දුර්ලබවූ මිනිසත් බවක් ලැබූ අපි මිනිස් ජීවිතය වඩාත් සතුටෙන් ගත කරන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එක ඉතාම වටිනවා. සතුට කියන එක අපේ දහම හඳුන්වන්නේ පාලි භාෂාවෙන් සන්තුට්ටි නැත්තන් තුට්ටි කියන මේ වචනය. අපි මේ සාමාන්‍ය විවාහාරයේ තුට්ටි, සන්තුට්ටි,ඒවගේම ප්‍රමෝද, එවගේම පමෝද, ප්‍රීති, සොම්නස්, මෙයාදී විවිධ වචනෝලෙන් අපි විවහර කරනවා. මේ කවර වචනයකින් හැඳින්වුවත් මේ අදහස් කෙරන්නේ එකම දෙයක් ඒ තමයි සොම්නස සතුට කියන අදහස. අපේ බුද්ධ දේශනාව තුළ ප්‍රකට ධර්මපාටයක් තමයි සන්තුට්ටි පරමං ධනං. ලෝකෙ තියන ලොකුම ධනය, ලොකුම වස්තුව තමයි සතුට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ. මේ මේ අදහසම තේමා කර ගත්තොත් අපට බුදුදහමේ අදහස් කරන සතුට කවරද්ද කියලා හඳුනාගන්ට ඉතාම පහසුයි. මේකින් පැහැදිලි වෙනවා මේ. අද ෝක මිනිස්සු විශ්වාස කරනවා මේ සතුට සොම්න්නස කියන එක තියෙන්නේ හුදෙක් මේ භෞතික දේවල් මත කියලා. එකන මිනිස්සු මිලමුදල් එහෙමත් නැත්තන් දේපොල ඉවෙනත් වෙනත් තාන්න මාන්න ඒවගේම නැත්තන් යානවාහන මේ ආදී භෞතික සම්පත් මත සතුට ඇත කියලා විශ්වාස කරන ලෝකයක තමයි අපි සාමාන්‍ය මිනිස්සු ජීවත්තු වෙන්නේ බුදුරාණන්හන්සේගේ හාහට ගිහිල්ල මේ සතුට කියන එක තු උන්වහන්සේ දුටුවේ උන්වහන්සේ අපට දේශනා කළේ සන්තුට්ටි පරමන් දන මේ ලෝකේ තියන ලොකුම ධනය ලො තමයි සතුට. ඒක ලැබෙන්නේ අර කියන සම්පත්වොලින් නෙමි. ඒ න බෞතික දේවල්ලොලින් නෙමි. ඒක ආධ්‍යාත්මික වසයෙන් තමන් ඇතිකරගන්නාව නිවරද්ධිතාවේ මත ගොඩනැගෙන සතුට තමයි මෙතැන්දි අදහස් කරන්න. එහෙම නම් මේ සතුට පින්නතුනි අපි ලබා ගැනීම සඳහා. අපි හුඟ දෙනෙක් විවිධාකාර ක්‍රම භාවිත කරනු. ඇතර මේ සතුට කියන එක අපි තුළ අර්ථවත් වෙන් නඇතිවන්නේ ඒක තම තමන්ගේම ක්‍රියාකාරයත්තුවේ මත දැන් යම්යන් පුද්ගලයෝ මේ සතුට ඇතිකර ගැනීම සඳහා තම තමන්ට ආවේනික වූ ක්‍රියාදාමයන් වල යෙදෙනවා. හරෙයි නිවැදිවෙන්නත් පුලුවන් සමහරේවා වැැදි වෙන්නත් පුළුවන්. වැරදිවිදිහයට සතුට ලබාගන්න උත්සුක වෙන මිනිසුන්ට මෙම කෙටි නැත්නං බොම තාවකාලික සතුටක් ලබාගන්න උත්සුක වෙන මිනිස්සු. බොහම ඉක්මනට නැමත ඒ නිසාම දුකට වේදනාට පත් වෙන. නිදසුනක් හැටිට කියනවනම් අපි හිත මොනවාහෝ හොරකමක් කරලා එදා වේල පිරිමහගන්න හිතන මනුස්සේෙක් ඒයින් යම් පුංචි තෘත්තියක් සතුටක් ලැබුවට තමන් කලා අපරාදී නිසා නීතිෙන් දනුවන් ලබන්න පුළුවන් සමාජ පවාදයට ලක්වෙන්න පුළුවන්, තමන්ගේ හර්ද ශක්ෂයෙන් තමන් පසු ැවීමට වේදනාවට ලක්වෙන්න පුළුවන්. අන්න එකකිවේ ඒ නිවැරදිභාවයෙන් තොරව ලබන ඒ තෘප්තිය සතුට බොහොමතාව කලික හැබැයි එහෙම සතුට හොයන මිනිසුත් ලෝකෙ ඉන්න. ඒකයි මගේ මේ සතුට ගියන එක පුද්ගල බද්යි. එක එක්නම සතුට හොයාගෙන යන සතුට ලබාගන්න උත්සක වන්න සතුට ලබාගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන්තුල. විදධත්වයක් තියවා. ඉති අපි තේරුම් ගඩ ඕන මේ සතුට කියන එක පුද්ගල බද්ධ දෙයක්. ඒවගේ මෙ සතුට කියනක තමන්ගේ හිත තුළ මනසතුටල ඇතිකරගත යුතු දෙයක්. එහමනගේ ඇතිකර ගැනීම සතුට ඇතිකර ගැනීම සඳහා යම්යම් පුද්ගලෝ විධ ක්‍රමාණු ගමනය කළත් වඩා නිවැරදි ක්‍රමය ධර්මාණුකූල පිළිවෙල. කුමක්ද කියලා තේරුම් අරගෙන නිවැරදි සතුටක් ඇතිකරගැනීම තමයි බෞද්ධයන් හැටියට අපි මෙවැනි අවස්ථාවක අවධාරණය කළ යුතුවෙන්. තියෙහිදී බුදුරජාණන් වහන්සේ අපට බොහෝ වෙලාවට මේ සතුට කියන එක ඇතිකර ගැනීම සඳහා. තමන්ගේ නිවැරදි කායික වාජසික මානසික ක්‍රියාවලිය. පුද්ගලයට අතිශයෙන් ඉවල් වෙන බව බුදු හාමුදුරු දේශනා කළලා. කායික ක්‍රියාවලී කියලා කියන්නේ තමන්ගේ කයිෙන් හැමවිටම නිවැරදි යමක් කිරීම තුළ නිවැරදිවකය හැසිරවීම තුළ පුද්ගලයාට ලැබෙන්නේ නිරාමිස සතුටක්. අන්නේ එකයි බුදු හාමුදුර දේශනා කළ. ඒවගේම වාචසික වචනය නිවැරදිව හැසිරවීම තුළ. වචනයෙන් වෙන වැරදිවලින් යම්ය පුද්ගලයෙක් වැරදිපැත්තට භාවිත කළොත්. ඒ තුළ තමන්ට ලැබෙන්නේ බොහෝ වෙලාවට බොහොම ඉක්මනට ඒක වේදනාවක් පසුතැවීමකට හේතුවෙන කාරණයක් බොඩ. හැබැයි නිවැරදිව තමන් වචනය හසුර ඇවෝත්. තුළ මට ැබෙන්නේ හොඳ නිවැරදි සතුටක්. ඒවාගේම තමයි මනස තුල අපි ඇතිගරගන්න වූ සංකල්පමය තත්ත්වයන්. ඒවා නිවැරදි සංකල්පනා ගොඩ නගාගත්තුත් ඒ තුළ අපට ලැබෙන්නේ යහපත් සතුට. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ තමන්ගිම මේ සිතකාය වචනය කියන තිදුර හසුරුවන ආකාරය මත තමයි පුද්ගලෙකුට මේ සතුට කියන එක ඇතිගරගන්න පුලුවන්කම තියෙන. මනුෂ්‍යන් වූ අප තුළ, පවතින සතුට පින්නදුනි. අපි නැති කරගන්නා ක්‍රම කීපයකුත් තියෙන. මේ අපි තුළ ඇතිවෙන සතුට අපිට ඇතිකර ගත හැකි සතුට අපි තුළ පහසුවෙන්ම ගොඩ නාගත හැකි සතුට අපි නැති කරගන්න ක්‍රම ගණනාවක් අපිට ධර්මය තුළ දකින්න පුළුව. එකක් තමයි මේ අපේක්ෂා භංගත්වය නිසා. අපේක්ෂා භහංගත්වය කියලා කියන්න මිනිස්සු මේ බොහෝම් වෙලාවට යම්යම් අපේක්ෂාවන්ට බලාපොරොත්තු මාගොඩක්. තුල හිරවෙච්ච ජීවිතයක් සමාහරුගත කරන්න මනස තුල හැමවෙලේම තියන මහා විසාාලූ අපේක්ෂා ගොඩක් බලාපුොරොත්තු ගොඩක් එවැනි අපේක්ෂා තගේ ජීවිත කාලේම සමහට සපුරාගණ්ඩ බෑ. ඒ සපුරාගන්ඩ බැරිවුණ හම මිනිසු අපේක්ෂා භංගත්වයට පත්වයෙනවා. එකන අඒ අපේක්ෂාවන් සපුරාගන්ඩ බැරිව මිනිස්සු මානසික ්‍යාකූල භාාවයකට පත්වයනවා. අන්න ඒනිසා මිනිසුන්ට සතුට නැතුවයනවා. අනිත් පැත්තෙන් විසම චර්ියාවන් නිසාමිනිස්සුන්ගේ. විසම චර්ියාවන් කියලා කියනම සමාජයේ අසම්මත දේවල් යම්යම් පුද්ගලය කරන්න දැ ධර්ම තුළ නං පංචසීල ප්‍රතිපත්තියෙන් ඒවගේ දසා කුසල් වාදී මේ වගේ කටයුතුවල යෙදෙන පුද්ගලයට කවදාක සතුට කියන එක ඇති කරගන්න බෑ. අන්න එකයි සමාජ අසම්මත සමාජයේ විසමාචාර පැවැතුම් වල යෙදෙන පුද්ගලයට නිලායාසම සතුට කියන තමන් විසිම් නැතිගරගන්න පුද්ගලෙබ බවට පත් වෙනවා. අනිත්ක සහරු ඉතන මේ සම්පත් ගොඩාවක් තියෙනකොට එතන සතුට තියෙනවා කියල. කවදාකවත් නෑ. සම්පත් වැඩිෙන්ඩ වැඩිෙන්න්නඩ මිනිසුන්ට සතුට නැතිවෙන. බලන්ඩ තනතුරු බහුල වෙච්ච කෙනට එෙම නැත්තම් වස්තුව දේපොල වැඩි කෙනට, වෙනත් වෙනත් තාන්නමාන්න වැඩි කෙනට. ඒවා එක්ක තමන්ට තියෙන සමාජ වගකීම ඒවා එක තියන බැඳීම ඒවා පිළිබඳ තියෙන නිරන්තර ආසාව මේ ආදී හේතු නිසා තමන්ට ඒ නිසා සතුට නැතුවෙන. ඒසා ධර්මය උගන්නන හැටියට සම්පත් බහුලත්වේගන එක අපට සතුට ඇති කරන දේකට වඩා එක සතුට නැති කරනයක් හැටියටයි ධර්මය උගන්න. ඒ වගේම පින්නතුනිීම සම්පත් වණ භාමයක් මිනිසුන්ට සතුට නැති කරන එක. මුකද සම්පත් කියන එක නැතිවුණනාමත් බෑ. ඒ ම මනිසුට ඕනම නෙකුට යෙන් ඕන ජවිත සැපය සතුට ලබන්ටනා. ඒනිසා මේකින් අදහස් කරන අසීවිත වූ සම්පත් මනුස්ස්‍යෙකොට ලැබෙන එකත් සතුට සොම්න්නස නැතිකරන දෙයක්. ඒවාගේ යමක් මනුස්සකට නැත්තං ඒ නැතිකමත් මිනිසුන්ට සතුට සොම්න්නස ගක නැතිවෙන දයක්. එනිසා මේ දෙකටම මධ්‍යස්තුූ ප්‍රතිබදයි කන තමන්ගේ පැවැත්මට අව්‍යර සම්පත් ඇතිවඉඳීම තමයි මනුස්සෙකොට නිවැරදි සැපතක් සතුටක් ලබන්ට හේතුවෙන්. ඒනි. අපේ සාමාන්‍ය එදි නිදා ජීවිතේ පින්නතුනින් අපි නිවැරදිදේ තුළින්. අපි නිවැරදි ක්‍රාදාමය තුළින්. හැමවෙලේ සතුට සැනසීම උපදවා ගණඩ. ඒ සතුට ලොකුම ධනයක් බවට පත්වෙනවා. ඒ සන්තුක්තිී පරමන් දනන් කියන උතුම් දනය ඔබට අවසානය උතුම් නිවන්න අවබෝධී දක්වාම පුළුල් කරගන්ට දියුණු කරගන්ට උපනිශ්‍රේවෙන උතුම් ධර්මතාවයක් බවට පත්වෙනෝ. හැමදිනාටම සම්මා සම්බුදු සරණ.

දිව ചරර Khanන්තුමපරanti